යුබෝවන් ඉතින් නීල පවුලු බලන යාළුවන්ට මතකයිනේද හාර්ෂගේ අම්මා අමරා රුක්මන්ගේ නහනවා හාර්ෂයට ගෑනුරමෙක් ඉන්නවද කියලා. ඉතින් ඔය වෙලාවෙ තමයි අමරදැනගන්නේ හාර්ෂල් කුරුල්ට ගොඩක් කැමති කියන එක. ඉතින් මේ අමලා තැන් මේ කුරුලු කාගි කවුද කියන එක හොයන්න ස්කෝලෙනවනැකි කෙවල්වල යනවා. ඉතින් මේ ජනනාතකි නෝන තමයි ඉස්කෝලි නෝනග එකම නංග. අමර රුක්මන්ගෙන් කුරුළුගේ ෆොටෝ එකකුත් ඉල්ලගෙන ඒ කත්තලගෙන ජනනාතක ගෙදර යනවා. මොකද මේ කුරුලු කෞුද කියන එක හොයාගන්නම ඕන නිසා. මේ වෙලාවේ ගෙදර ජනනාත නැහැ. ඉන්න පූජ විතරයි. ඉතින් අමර ජනනාත නැති නිසා ආපු කාරණාව ගැන පූජයික්ක කියනවා. ෆොටෝ එකත් පෙන්න්න නවා. දැන් ලොයි් පූජගේ කසාද අබ්බිමන්ක් කරන්න කැමතිවේගරන එන්නේ ඉතින් පූජා ගොඩාත් පය වෙනවා. ඒත් එයා අමරට මේ කිසි දෙයක් පෙන්ලන්නේ නෑ. අමරට කිසි දෙයක් දන්නෑ කියනවා. පූජ ජනනාතටත් මේ කිසි දෙයක් කියන්නේ නෑ. පූජ පහුවනි දම ජනනාතටත් බොරුවක් කියලා ස්කෝලි නෝනකි ගෙදලයනවා. කුරුලු පූජව දැක්කට අඳරගන්නේ නැහැ. ඉතින් පූජට හලි පුදුමයි. ලොකුසල්ගෙන් කෞුදු කියල හු හම ලොකුසර්ල් පූජටි කියනවා අදුරණලාමෙක් අසනීපෙන් ඉන්න කියලා. ඉතින් දැන් පූජයට තේරෙනවා කුරල්ලුට යාගේ මතකය නැති වෙලා කියලා. මේ වෙලා වෙ තමයි නිවාඩුවට ගෙදරැඇවිල්ල ඉන්න මහීමත් කුරුලු අහොයාගෙන ලොකුසර්ගි ගෙදරෙන්නේ. මහමක්, කුරුට අඩගහනෝ ගංගටයන්න. ඉතින් මේ පූජත් මහිමල එක්ක ගඟට යනවා. අහිම ඇඳන්තියන්න යන කමින්ඳලා පූජක් කුරුලුව ගංඟ මැදත අන්ඩ ගාගෙන යනවා. ආයත් මේ පූජාත් තමන්ගේ නංගිව ගඟට තල්ලු කරනවා. හැබැයි මේ වෙලාවි තමයි නිර්වාන් මෙතන්ට එන්නේ. නිර්වාන් ගඟට පැනලා කුරුලුව බේරගන්නවා. එක් මනින්ම ස්පරිතායකට එක්ක යනවා. ඔයාලට මතකද කුරුල්ලුගේ මත්තකේ නැතිවුුණේ මේ ගඟට වැටීලා. මේ පාද එයාට ඇතිවුණ කම්පනේ නිසා කුරල්ලුට ආයතයාගේ නැතිවුණු මතකේ එනවා. නිර්වාන් පූජා කුරඩුව මරන්න හැදුපු හැටි ඉස්කෝලෙසල්ට කියනවා. කරුලුගෙන් පොලසිය ප්‍රශ්න කරනකට දෙවිනි පාලටත් පූජ අයාව ගඟට තල්ලු කරලා මනන්න හදපු හැටිගැෙන කුරුලු පොලිසිට කටවුත්තර දෙනවා. ඒවාගේම නිර්වාන් ලොකුසල් මේ අයත් කටඋුත්තර දෙනවා. ඉතින් මේ කටවඋත්තරත් එක්ක පූජා අනිවායෙන්ම හිරේ යනවා. ඉතින් යාලුවනේ ඕලට හිතනදත් කමට හෙකින් මට කියන්න සිතුවිලිසයා සබස්ක්‍රප් කරන්නත් අමතක කරන්න එපා ඔයාල හැමෝල්ටම සුභදවසක්ක.